아르니케 비누토니 아리 파리시니 안터자레 다르마 삼바시니 하트라비니 다우스타이 오브 메 요모 안니 에타코테 마마 පොට්ටක් බලන්නම් හැමදිනාම ඇවිල්ලා තියෙනවද කියලා හොඳයි හොඳයි එහෙනම් වැඩසටහන ආරම්භ කිරීමට කවුරු පන්සිල් ගන්න අවශ්‍යයි ඒ නිසා নমස්කාරය තුන් වතාවක් කියන්න තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්නට බුදු රදතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා තස් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි උසවදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මච්ඡපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මච්ඡපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාතු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මනුජස්ස සදා සති මතු මත්තං ජානතු ලද්ද භූජනේ තනු තස්ස භවಂತಿ වේදනා සනිකං ජීරති ආයුපාලයන්ති තී කාරුණික පිනතුනි මම හිතනවා මේ අපි අද මුලින්ම මේ Zoom කියන ඇප් එකෙන් සම්බන්ධ වුණේ මට හිතනවා එක්කෙනෙක් දෙන්නේ මට පෞද්ගලිකව මේ මේක දන්නේ නැතුව මම හිතන්නේ ඒගොල්ලෝ කෝල් කරනවා මේ ඒගොල්ලන්ට තාම අඳුනගන්න බැරි වෙලා තිබෙනවා මේකට සම්බන්ධ වෙන විදිය මම හිතන්නේ ඒගොල්ලෝ සම්බන්ධ වෙයි ටිකක් වෙලා ගියයින් පස්සේ ඉතින් අද අපි සාකච්ඡා කරන්න ඉතාම වැදගත් මේ සූත්‍රය දැන් බලන්න මේ මේකේ වැඩ ගොඩක් තිබෙනවා මේ ඇප් එකේ අපි ඒ ඔක්කොම පාවිච්චි කරන්න ඕන සුබවාදීව ඉස්සෙල්ලාම බලමු මාතෘකාව පේනවනේ
මංගිතන්නේ පේනවා. ආර්ය පරිශ්‍රණය හතරවෙනි දවස ආහාරයට සීමා නොමැති බව ඇඟේ බරට සහ කෙලෙස් බරට කරන බලපෑම්. මේක ටිකක් බුද්ධිමත්ව ගන්න ඕන තැන. එතකොට අපේ සූත්‍රය අද අපි මාතෘකා කරන සූත්‍රය තමයි මෙන්න මේ ස්ථානයේ තිබෙන්නේ. මං හිතන්නේ පේනවා හැම දිනාටම නේද? මේ ඔබට එවපු සූත්‍රය මේ ඊමේල් එක හරහා හැම දිනාටම පේනවා නේද? ඔව්. එතකොට දැන් බලන්න මේ සූත්‍රේ නම දෝන පාක සූත්‍රය. දැන් මාතෘකාව තිබෙන්නේ ආහාරයට සීමා ඇති කර ගැනීම සහ ඒ තුළ නිර්මාණය වන කෙලෙස් බර සහ ඇඟී බර අඩුවීම. සැහැල්ලු ගතියක් ඇති වීම. අපි බලමු මේ සූත්‍රය කෙලිම ගිහිල්ලා බලමු වෙලාව ගන්න නැතුව. ඔබටත් පේනවා නේද? මම පොඩ්ඩක් මට සූම් කරන්නත් පුළුවන් ටිකක්. සූම් එක සූම් කරන්නත් පුළුවන්. දෝන පාක සූත්‍රය. මේ සූත්‍රේ නැවතත් මම මතක් කරන්න කැමති තිබෙන්නේ කොසල් රජුරුව සම්බන්ධ සිදුවීමක්. හැබැයි මම මේ සූත්‍රය හඳුන්වා දෙනවා මේ අපි දන්න ඉතිහාසයේ නැත්නම් බෞද්ධ ඉතිහාසයේ පළවෙනිම නැත්නම් ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ අපට අහන්න ලැබෙන පළවෙනි මේ ඇඟ අඩු කර ගැනීමේ උපදේශ. අපිට වෙන කොතනකවත් මෙහෙම උපදේශයක් හම්බෙන්නේ නැහැ. ඇඟ අඩු කරගන්න ඒ ඇඟ අඩු කර ගැනීම තුර නිර්මාණය වන සෞඛ්‍ය ස්වરૂපය සෞඛ්‍ය ස්වස්ථතාවය ඒ දෙක හරහා නිවන් මගට යන්න තිබෙන පහසුකම් තමයි මේ සූත්‍රයෙන් කියන්නේ. ඊටම ලස්සනයි සූත්‍රය බලමු. ඉතල මෙතනින් පටන් ගමු. තේන කෝපන සමයේන ඒ කාලේ මෙතන තියෙනවා පසේ නදී. මම එදත් කිව්වා අවස්ථාව කීපෙක පසේ නදී කියන්නේ දිනන හමුදාවක් ඇති රාජ රජුරෝ ඒ වගේම කොසල් රජුරෝ දෝන පාක සුදං භුංජති. මේ වචන ටිකක් දැනගන්න ඕන වචනයක්. ඒතර මේ දෝන කියලා කියන්නේ මෙෂර්මන්ට් එකක් නැත්නම් මනින මිම්මක් ඩ්‍රයි රේෂන්ස් වියලි ද්‍රව්‍ය වියලි ආහාර ද්‍රව්‍ය මනින මිම්මක් මේක. එතකොට පාක කියලා කියන්නේ බත් කියන එක. බත් කියන එකයි. එතකොට සුදං කියන්නේ පිසන ලද. එතකොට පිසන ලද බත් කියන එක මේ පාක සුදං කියන්නේ. දෝන කියන්නේ භාජනය. දැන් මෙතන මෙෂර්මන්ට් එකක්. සාමාන්‍යයෙන් කියනවා මේ අර බුසල් කියලා අපි අහලා තියෙනවා නේද? බුසල් කියන එක. බුසල් අටකින් එකක් වගේ එකක් මේක. විශාල භාජනයක් මේක. එතකොට මේ කොසල් රජුරෝ පිසන ලද බත් කන්නේ මේ බුංජති කියන්නේ කනවා කියන එකයි. කාලා තිබෙන්නේ මේ දෝන කියන භාජනය. නැත්නම් දෝන කිය අපි කියන ධාතුන් වහන්සේලා ගැනත් කියන්නේ සරුවක් ධාතුන් වහන්සේලා ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා කියන්නේ. ඒකත් මෙෂර්මන්ට් එකක්. දැන් මෙතන පිසන ලද බත් කොසල් රජුරු අරගෙන තිබෙන්නේ දෝනයක්. දෝනයක් කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් බකට් එකක්. ඒ භාජනයකින් තමයි පිසන ලද බත් එයා ආහාරයට අරන් තිබෙන්නේ. දැන් මේක දිගටම ඔහු අරගෙන ඇවිල්ලා තිබෙනවා. මෙහෙම ආහාර අරගෙන ඇවිත් තිබෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එතන කියනවා අත ඉපිති. මේ කෝ කියන්නේ මෙතන ඇවිල්ලා මේක නිපාතයක් වනාහි කියන්නේ රාජා පසේනදී කුසල් කුසල් පස් ප්‍රසේනජිත් කුසල් රජතුමා. මෙන්න මේ වචන බුත්තාවි. බුත්තාවි කියන්නේ ගොඩක් කාලා නැත්නම් හෙවි පෝෂන් එකක්. ගොඩක් ලොකු පෝෂන් එකක් කියලා බුත්තාවි කියන්නේ. ඒතර ගොඩක් ආහාර ගත් කියන්නේ මේ පිසන ලද බත් ඩ්‍රෝනයකින් නැත්නම් ඩ්‍රෝනය කියන මෙෂර්මන්ට් එක ප්‍රමාණය භාජනයකින් ආහාරයට ගත් කොසොර් රජතුමා ගොඩක් ආහාර අරගෙන මෙතන ඊළඟ මේ වචනේ මහස්සාසි ඉතාම දැඩි ලෙස හුස්ම ගනිමින්. දැන් මෙතන ආශ්වාසය කියන්නේ ගොඩක් ආශ්වාස කරගන්න. දැන් ආශ්වාස කියන්නේ හුස්ම ගන්නවා කියන එකනේ. ප්‍රශ්වාසයේ හුස්ම පිට කරනවා කියන එකනේ. දැන් ගොඩාක් ආහාර විශාල ප්‍රමාණයක් මේ ඩ්‍රෝනයක් බදුවා ඩ්‍රෝනයක් ප්‍රමාණයක් මේ භාජනයකින් ගන්න හින්දා මෙයා ඔසොප් රජතුමා දැඩි ලෙස හුස්ම ගැනීම හුස්ම ගන්න අමාරුයි. ඒ මහස්සාස කියන්නේ ඒකයි. අස්සාස කියන එකෙන් හැදෙන්නේ. එතකොට මේ බඳු රජතුමා දැන් මොකද කරන්නේ? එක දවසක යේන භගවා තේනුප සංක
භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩ ඉන්නවා නම් එතැනට උපසංකමිත්වා පැමිණලා භගවන්තං අභිවාදෙත්වා ඒ භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කරලා එදත් අපි කතා කරා ඒක මන්තං එකක් පසක නිසීදී හිඳගත්තා. මේ මේක ඒක මන්තන් කියන පදේ හරි වැදගත්. ඉස්සරහින් හරි කෙලින්මත් නෙමේ, ඊළඟට පිටිපස්සෙනුත් නෙමේ, දකුණු පැත්තෙනුත් නෙමේ, වම් පැත්තෙනුත් නෙමේ, එක කියන්නේ ඒවට අහු නොවෙන පැත්තකින් ඔහු අසුන් ගත්තා කියලා කියනවා. ඒ සාමාන්‍යයෙන් කරන්නේ රජ ඕනම කෙනෙක් බුදුජාණන් වහන්සේ ළඟට ගියාම රජතුමා වුණා ගෞරවයට කරන වැඩක්. ඊළඟට අත ඉබ්බිති ඊට පස්සේ කෝ භගවා රාජානම් පසේ නතින් කෝසලං බුත්තාවින් මහස්සාසින්. දැන් මෙන ගොඩක් ආහාර හෙවි හෙවි මීල් එක නැත්තම් මේ බත් ගොඩක් ආහාර අරන් ඉන්න ආශ්වාසය පවා කරගන්න බැරි පසේ නදී කෝසල් රජතුමා ව දැකලා විදිත්වා එක දැකලා මෙයාගේ මේ අපහසුතාවය දැකලා අන්න ඒ වෙලාවේ තායන් වේලා යන් බුදු ඒ එම අවස්ථාවේ ඉමං ගාතා භාග්‍යවතුන් වහන්සේ මෙම ගාථාව අභාසි ප්‍රකාශ කළා. මොකද්ද ගාථාව? දැන් මම මාතෘකා කරේ ඊ ගාථාව. මනුජස්ස සදා සතීමතෝ මත්තං ජානතෝ ලද්ද භෝජනේ තනු තස්ස භවಂತಿ වේදනා සනිකං ජීරති ආයු පාලයන්ති. මේ ගාථාව තමයි අපි අද මාතෘකාව. මේ ගාථාවේ තිබෙන්නේ කෙනෙක් කියන්නේ මිනිස්සේ කොහොමද ඉතාම පහසු ස්වරූපයක් ඇතුව ජීවත් වන්නේ, එය ඔහුගේ ආයුෂ වර්ධනයට සහ නිර්වාණයට හේතු වන්නේ කියලා. දැන් මෙතන අපි අඳුනගත යුතු කාරණාවක් තිබෙනවා. මේ ගාථාවට කලින් මම පොඩ්ඩක් මතක් කරන්නම් ඒක. දැන් අපි දන්නවා මේ බෞද්ධ ධර්මයේ ගැන කතා කරන ගොඩාක් අය බෞද්ධ ධර්මයේ දිහා දකිනවා යම්කිසි අපහැදිලි ස්වරූපයක් තුළ. ඒ කියන්නේ ඒක වැරදීමක්. ඒ අයට බෞද්ධ දර්ශනය කියන්නේ දුකයි, ශරීරයේ වයසට යනවා, ඒ නිසා මේක ශරීරයේ වැඩක් නැහැ, එතකොට ශරීරයේ සෞඛ්‍ය සම්පන්නව තියාගන්න එකත් එච්චරම ලොකු දෙයක් නෙමෙයි, මෙහෙම එකක් තිබෙනවා. මේක වැරදි මතයක්. මොකද අපිට මනුෂ්‍යත්වයක් ලැබපු නිසා තමයි දැන් මේ ඔක්කොම අපි කරන්නේ. එතකොට අපි අසනීප වුණොත්, ඉතින් අපි වයසට අසනීප වෙනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි, ඒක දකින්න එක. එතකොට අපි කලින් සෞඛ්‍ය සම්පන්න නැති ජීවිතයක් පොඩි කාලේ, තරුණ කාලේ, මධ්‍යම වයසේ ඉඳලා හදාගත්තේ නැත්නම් අපිට මේ ධර්ම කටයුතු පවා සිදු කරගන්න අමාරුයි. අන්න ඒක තමයි මේකෙන් කියන්නේ. මේ සූත්‍රයෙන් කියන්නේ ඒකයි. දැන් ගාථාව බලමු. මනුජස්ස සදා සතීමතු. දැන් මම මෙතන වෙන් කරනවා මේවා සමහර ඒවා සංදි වෙච්ච මේ පාලි භාෂාවේ සංදි වෙච්ච පද. දැන් මෙතන මේ මනුජස්ස කියන්නේ මනුෂ්‍යයා කියන එක. කෙනෙක් බලයි මනුෂ්‍යයාට මනුජ කියන්නේ කියලා. මනුජ කියන්නේ පේනවාද? මේ මනු කියන්නේ Hindu දර්ශනය තුළ මනු කියන්නේ, මේක පැරණිම බෞද්ධ දර්ශනයේ ඈතට ගියාම Hindu කාලෙනි මේක ඇති වෙලා තිබෙන්නේ. මනු කියන්නේ පළවෙනි මනුෂ්‍යයාට. මනු කියන්නේ පුද්ගලයා. එතන මානවය කියන්නේ මනු කියන කෙනාගේ කට්ටිය, එයාගේ ප්‍රජාව. එතන මේ මනුජ කියන්නේ මනුෂ්‍යයාට. මම වචනේ තව ටිකක් විස්තර කරා. මනුජ කිය මනු කියන එක, මනු කියන්නේ Hindu සමයේ සාකච්ඡා වෙන මනු කියන ඍෂිවරයා, නැත්නම් පළවෙනි මානවය ගැනයි කියන්නේ. එයාගේ කට්ටිය මිනිස්සු, අපි මේ කවුරු. එතකොට ඒ මිනිස්සේ සදා සතීමතු, හැම වෙලාවෙම, සදා කියන්නේ හැම වෙලාවෙම, සතිමතු සිහියෙන් කටයුතු කරනවා නම්, එතන මම යම් කිසි මිනිස්සේ සෑම වෙලාවකම සිහියෙන් කටයුතු කරනවා නම්, ඊළඟ මත්තං ජානතු ලද්ද භෝජනේ. ලද්ද භෝජනේ තමන් නිර්මාණය කරගත්ත ආහාරය, ලැබිච්ච ආහාර, නිර්මාණය කරගත්ත ආහාර ද්‍රව්‍යවල මත්තං ප්‍රමාණය ජානතෝ දන්නවා නම්, මේ ප්‍රමාණය කියන්නේ කන ප්‍රමාණය. තමන් නිර්මාණය කරගන්න ආහාරයක්, හැබැයි කන ප්‍රමාණය තමන් තීරණය කරගන්න. එතකොට මේ ප්‍රශ්නේ තිබෙන්නේ කෑමවල නෙමෙයි නේද? එහෙම නේද? මෙතන මේ අපේ ජීවිතවල ආහාර වලින් ඇති වෙලා තිබෙන අවුල් වල ප්‍රශ්නේ තිබෙන්නේ කෑමවල නෙමෙයි.
ප්‍රශ්න තියෙන්නේ අපේ අපිට ඒ කෑම දැක්කම අපි ගොඩක් අයට ඉන්න බැරි වෙනවා ෆුඩ් ක්‍රේවිංස් කියලා කියන්නේ නේද සමහර කට්ටිය මාස ගණන් බලන් ඉන්න සමහර කෑම කන්න නේද අදාගෙන බඩු අරගෙන නේද ඒ වගේ දවස්තා තිබෙනවා එතකොට දැන් ලැබිච්ච ආහාරේ ඕ තමන් නිර්මාණය කරගත් ආහාරේ මාත්‍රා තමන් ගන්න ප්‍රමාණය උදේට දවල්ට හවස නැත්නම් උදේ ගෝරෑට එක් නැත්නම් උදේට විතරක් ඒ වගේ ප්‍රමාණය දන්නවා නම් මේ ප්‍රමාණය මතක තියාගන්න එකිනෙකාට වෙනස් හැබැයි තමන් මධ්‍යස්ත ප්‍රමාණයක් දකින්නවා තීරණය කරගන්න එතකොට යම් කිසි මිනිස්සේ හැම වෙලාවකම සිහියෙන් කටයුතු කරනවා නම් ඒ වගේම ඔහු ඇය තමන් හදාගත්ත ආහාරය තමන්ට ලැබිච්ච ආහාරේ කන ප්‍රමාණය තමන්ට අවශ්‍ය ප්‍රමාණය දන්නවා නම් ඊළඟට මොකද්ද වෙන්නේ තස්ස ඔහුට හෝ ඇයට ඔහුගේ හෝ ඇයගේ වේදනා වේදනා කියන්නේ අපහසුකම් අපිට තිබෙනවානේ ආහාරවල ආහාර ගත්තම අපහසුකම් නේද වැඩිපුර කන් දැන් පැහැදිලි උදාහරණයක් වැඩිපුර ආහාර ගැනීම නැත්තම් අඩුවෙන් ආහාර ගැනීම නැත්තම් පෝෂදායි නොවන ආහාර ගැනීම ඊළඟට ඉන්න රටට දේශයට අනුව ආහාර නොගැනීම මේ වගේ ගොඩාක් ඊළඟට මේ වගේ ගොඩාක් පරාසයක තියෙන දේවල් එතකොට ඔහුට හෝ ඇයට ආහාරය නිසා යම්කිසි වේදනාවක් ඇති වෙනවා නම් ඒ කියන්නේ මාත්‍රාව නොදැනගෙන ඒ ආහාර ගැනීම හරහා මේ මෙතන කියන මාත්‍රාව නොදැනගෙන ආහාර ගත්තම වේදනාවක් තිබෙනවානේ අන්න එම වේදනාවන් මාත්‍රාව දැනගෙන ගන්නකොට තනු තනු කියන්නේ මොකක්ද? තනු කියන්නේ අඩු වෙනවා කියන්නේ. තනුව නෙමෙයි. අඩු වෙනවා කියන්නේ. තනු භවಂತಿ. තනු භවಂತಿ කියන්නේ අඩු වෙනවා. එහෙම වේදනාව ඇත්තේ නැහැ. මොකද ප්‍රමාණයට ආහාර ගන්න. ඒ පමණක් නොව සනිකං. සනිකං කියන්නේ ක්‍රමානුකූලව ජීරති. ඒවා දිරනවා. දිරවනවා ඇතුළේ. ක්‍රමානුකූලව දිරවනවා. මෙතන ජීරති කියන එකෙන් තව දෙයක් තමයි ජීවිතයේ දිරවන්නේ ක්‍රමානුකූලව. දැන් මේක හරි වැදගත් නැහ දැන් සමහර වෙලාවට අපි දකිනවා මේ තමන්ගේ බයොලොජිකල් ඒජ් එක නැත්නම් තමන්ගේ ජීව වයසට වඩා වයසක් තියෙන පුද්ගලයෝ ඉන්නවා. ඒ කියන්නේ පේනවා දැක්කම. එතකොට ඒ හේතුව තියෙන්නේ ඒගොල්ලෝ මේ සනිකන් ජීවිතය වෙලා නැහැ. ඒගොල්ලෝ මේ මෙතන කියන විදිහට ක්‍රමානුකූලව වයසට ගිහිල්ලා නැහැ. ඒකට හේතුවක් තමයි මේ ආහාර ප්‍රශ්න. හරි ආහාර වල තිබෙන ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. එතකොට ඔන්න මෙහෙම මෙහෙම මාත්‍රාවට ආහාර ගන්නවා නම් වයස ක්‍රමානුකූලවයි යාට අත්පත් වන්නේ. යාට එක පාරට විශාල වයසක් එන්නේ නැහැ. ඉතින් අපි දන්නවා කවුරුත් මේ ජීවත් වෙන්න කැමති. මේක වැරද්දක් නෑ. හොඳින් ජීවත් වෙන්න ඕන, ධර්මානුකූලව ජීවත් වෙන්න ඕන. හැබැයි ඒ වයස හිමීට හිමීට ඒ ඒජින් එක නැත්නම් හිමීට තමන්ට අත්පත් වන්නේ. ඊළඟට ආයු පාලයන්ති මේකත් හරි වැදගත් ආයුෂයත් එයාගේ බොහෝම හොඳට පාලනය වෙනවා දැන් ආහාර පරිපාලනයක් වුණාම වේදනාවන් බැහැර වෙනවා ඇතිවන්නේ ඒ වගේම වයස යන්නේ බොහොම අඩුවෙන් හරි ආහාර ප්‍රමාණයට ගන්නකොට ඒ වගේම ආයුෂයත් එයාගේ ඒ කියන්නේ ස්වභාවයෙන් තිබෙන ආයුෂය එයා හොඳට පාලනයක් කරගන්නවා පින්වත්නි ඔබ අහලා ඇති දැන් ලෝකේ තිබෙන ඉතාම ජනප්‍රිය විෂයක් තමයි ආයුර්වේදය කියන්නේ. දැන් මේ බලන්න මේකේ තියෙන්නේ මේකේ මුල් හරි වචන දෙකේ තියෙන එක ආයු. එතකොට ආයුර්වේදය කියලා කියන්නේ knowledge of life නේද? මේ ආයුෂය තියාගන්නේ කොහොමද කියලා දැනගන්න විද්‍යාව. ඉතින් ඒ නිසා ඒකට විශාල පිටිවහලක් වෙනවා ප්‍රමාණයට ආහාර ගන්න. ඒ ප්‍රමාණයට ආහාර ගන්න බැහැ මෙන්න මේක දන්නේ නැත්තම්. මොකද සදා සතීමතු සම වෙලාවෙම සිහින් නැත්තම් ෆ්‍රිජ් එක ගිහිලා අරිනවා කනවා නේ ටිකක් ගන්නවා කනවා කාම්බ්‍රේට් ගෙනියනවා කනවා නේ තියාගෙන කනවා නේ එතකොට ඒක වෙන්නේ මොකද මෙන්න මේක අපට අඩු වෙනකොට තමයි ඒක වෙන්නේ හොඳයි අපි දැන් ඉස්සරහට යමු තේන කූපන සමයේ නේ ඒ වෙලාවේ සුදස්සනෝ මානව සුදස්සන කියලා තරුණේ රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස පිට්ටිතෝ ඉතෝ දැන් මෙතන කියන්නේ අන්න මේ බුදුහාමුදුරුවෝ මේ ගාථාව රජුරුවන්ට ප්‍රකාශ කරපු වෙලාවේ සුදස්සන කියලා තරුණේ
රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස පසේන දී කොසල් රජතුමාට පිට්ටිතෝ කියන්නේ පිටිපස්සෙන් එයාට පිටිපස්සෙන් තිතෝ හෝති හිටියා. මේ තරුණයා රජුරු මේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා කතා බහ කරනකොට එතන පිටිපස්සෙන් එයාත් හිටියා. අතකෝ රාජා පසේන දී කෝසල වන්නේ ඒ වෙලාවේ පසේන දී ප්‍රසේනජි කොසල් රජතුමා සුදස්සනං මානවා සුදර්ශන තරුණයාට ආමන්ත්‍රේසි ආමන්ත්‍රණය කළා කතා කළා. මොකද කිව්වේ? ඒහි එන්න. ඒහි කියන්නේ එන්න කියන එකයි පාලි. ඔයා මෙත්වන් කියන්නේ ඔබ කියන එකයි. දැන් ඔයා කියන එකයි. ඔයා මෙහෙන්ට කියන එකයි. ත්වන් ඒහි කියන්නේ. තාත සුදස්සන මේ තාත කියන්නේ මොකක්ද? පින්නති තාත කියන්නේ පාලි භාෂාවෙන් පුතාට. තාත සුදස්සන පුතා සුදර්ශන සුදස්සන භගවතෝ සන්තිකේ භාග්‍යවතුන් වහන්සේ සමීපේ ඉමං ගාතං මෙන්න මේ ගාතාව කලින් අපි කතා බුදුරජාණන් වහන්සේ රජුවන් ප්‍රකාශ කරපු ගාතාව පරියාපුනිත්වා කියන්නේ කටපාඩම් කරගන්න මෙන්න මේ ගාතා සුදර්ශන පුතා බුදුරජාණන් වහන්සේ සමීපේ දැන් මේ අවස්ථාවේ මෙන්න මේ ගාතාව කටපාඩම් කරගෙන පරියාපුනිත්වා මම බත්තාබි හාරේ භාස මම කෑම කනකොට කියන්න කියලා කිව්වා. එතන බත්තාබි හාරේ කෑම ගන්නකොට මං කෑම කනකොට ඔයා මේ ගාතාව කියන්න කියලා කිව්වා. බුදුජානන් වහන්සේගෙන් මේක සමහරලාට යාට මේක ඇහෙන්නේ නැතුව ඇති. ඒ කියන්නේ බුදුජානන් වහන්සේ ළඟට ගිහිල්ලා ආයිත් මේක මේ පිටිපස්සෙන් හිටපු නිසා ගිහිල්ලා හරියට අහගන්න කියලා කිව්වා වෙන්න පුළුවන්. අහංච රජරුමේ කියන්නේ මමද තේ ඔයාට දේවසිකං කහාපන සතං. මෙතන පොඩි වැරදීමක් තිබෙනවා. මේකම වචනේ දෙපාරක් ඇවිත් තිබෙනවා. ඒක වචනය ගන්න ඕන. අහංච මමද මම ඔයාට මේක කරන්න හිසා තේ ඔයාට දේවසිකං දිනපතා කහාපන සතං කහවනු 100ක් නිච්ඡම් බික්කං හැමදාම ලැබෙන මුදලක් වශයෙන් පවත්ත ඉස්සාමීති පවත්වනවා කියලා කිව්වා. දැන් ඔයා මට මේක කියනකොට මේ ආකාරයට උදේට මේක සාමාන්‍යයෙන් පාලියෙන් කියන්නේ මෙහෙමයි. අට කතාව. කහාපන සතන්ති පාතරාසේ පන්නාසයි. සාය මාසේ පන්නාසන්ති ඒවං කහාපන සත. උදේට 50යි හවසට 50යි. මේ ගාතාව කියනකොට මං අර දෙනවා කියලා කිව්වා රජු. ඊළඟට නිච්චම් බික්කන් දිගටම සාමාන්‍ය මේ අටුවාවේ කියන්නේ මාස 6ක් මේ වැඩේ සිද්ධ වුණා කියලා කියන්නේ මේ අන්තිමට එන ප්‍රතිපදයට. යන්. ඒවං දේවාති එසේය ස්වාමීනි කියලා ඔහු සුදස්සනෝ මානවෝ සුදර්ශන තරුණයා රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස පටිස්සුත්වා ප්‍රතිචාර කර දුන්නා එසේය ස්වාමීනි කියලා පසේන දිස් ප්‍රසේනජිත් කොසල් රජතුමාට ඔහු ප්‍රතිචාර දීලා භගවතු සන්තිකේ භාග්‍යවතුන් වහන්සේ සමීපේ ඉමං ගාතන් මෙම ගාතාව පරියාපුනිත්වා කටපාඩම් කරගෙන රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස බත්තාබිහාරේ සුදං භාසති. අන්න රජතුමා ප්‍රසේනජිත් කොසල් රජතුමා බත් ගන්න වෙලාවට මේක ඔහු කිව්වා කියලා කියනවා. නැවතත් ඒ ගාතාව කියනවා. මනුජස්ස සදා සතීමතෝ මත්තං ජානතෝ ලද්ධ භෝජනේ තනු තස්ස භවන්ති වේදනා සනිකං ජීරති ආයු පාලයන්ති කියලා. දැන් අන්තිම තැනට ඇවිත් තිබෙනවා අපි. අතකෝ රාජා පසේ නදී කෝසලු. අන්න ඊට පස්සේ දැන් මේ කියන්නේ ඊට පස්සේ මේ සිද්ධියෙන් පස්සේ ප්‍රසේනජිත් කුසපතිතුමා අනුපුබ්බේන කෙමෙන් දැන් මේ සමහරු ඇඟ බස්ස ගන්න හදන්නේ කෙමෙන්ද? සමහරු එක බස්ස ගන්න හදන්නේ කෙමෙන් කෙමෙන් නෙමෙයි. හරි ඉක්මනට කරන්න හදනවා. දැන් මේ මේ රජ්ජුරු කරලා තියෙන්නේ අනුපුප්පේන. කෙමෙන් කෙමෙන් මොකද කරේ? නාලි කෝදන පර්මතාය සන්ටාසි. දැන් ඔබට මම මේ වචනේ පෙන්නනවා. නාලිකා කියන්නේ නැලියක් කියන එකයි. අපි කියන්නේ නැලි සහල් නැලියක් කියන්නේ. දැන් මෙන්න මේ වචනේ මෙතන තියෙනවානේ දෝන කියලා එකක්. ඉතින් දෝන මේ දෙකම මෙෂර්මන්ට්ස්. දෝනියක් කියන්නේ ලොකු භාජනයක්. බාස්කට් එකක් කියමු බකට් එකක්
එතකොට මෙතන නාලි කියන්නේ ඒ බකට් එකෙන් හතරෙන් එකක්. එතකොට යාගේ පෝෂන් එක ලොකු ප්‍රමාණයක් මේ පිසපූ බත් ගත්ති. දැන් අපි කිව්වොත් හතරෙන් හතරක් ගත්ත අර භාජනේ. දැන් මෙතන ඊට පස්සේ මේ ගාතාව හැමදාම කියනකොට බුදුරජාණන් වහන්සේගේ අවවාදේ හරහා අර හතරෙන් එකක්, අර කලින් ගත්ත බත් හැලියේ හතරෙන් එකක් තමයි ඔන්න නාලික ඕදන. කියන්නේ බත් පරමතායි, එපමණයි. ඒ කියන්නේ සහල් නැලියක් පමණයි. කියන්නේ බක, කියන්නේ අර කලින් කියපු දෝණයෙන් එකක්, හතරෙන් එකක් පමණ ආහාර ගන්න විදියට සන්ඨාසි ඔහු කාලය ගත කළා. අතකෝ රාජා පසේනදී කෝසලු. ඊට පස්සේ ප්‍රසේනජිත් කොසල් රජතුමා අපරේණ සමේන, කාලයක් යනකොට, දැන් සාමාන්‍යයෙන් කියන්නේ 6 මාසයක්ට ගියා කියලා කියනවා. සුසල්ලි කිත ගත්තෝ. එමකට ගත්තෝ කියන්නේ මොකද? ගත්තෝ කියන ගත්ත කෙනෙක්ට නෑ. පාලියෙන් ගත්තෝ කියන්නේ ඇඟට. පාලියෙන් ගත්තෝ කියන්නේ ඇඟට තියෙන ගත්ත කියලා. ගත්තෝ සුසල්ලි කිත කියන්නේ සැහැල්ලු, ස්ලිම් වෙච්ච ඇඟ. මාස 6ක් විතර යනකොට රජතුමාගේ ඇඟ සැහැල්ලු වුණා, ස්ලිම් වුණා ඇඟ සම්පූර්ණයෙන්ම. එපමණක් නෙවෙයි, ඒ සැහැල්ලු වෙච්ච ඇඟ, සැහැල්ලු වෙච්ච හින්දා, බර අඩු වෙච්ච හින්දා එයාට පුළුවන් වුණාලු පාණිනා අත් දෙකෙන් ගත්තානි ඇඟේ තියෙන අනෙකුත් අවයව. දැන් මෙතන කියන්නේ ගත්තෝ කියන්නේ ඇඟට, ගත්තානි කියන්නේ ඇඟේ තියෙන අංගය. එතකොට එයාට පුළුවන් වුණාලු ඇඟ සැහැල්ලු වෙච්ච නිසා අත් දෙකෙන් තමන්ගේ අවයව පරාමර්ශණ අනුමජ්ජන්තු කරන්න. එතකොට මේක පහසුවක්. ඉස්සර අත් දෙකෙන් තමන්ගේ ඇඟවත් අඩු ගානේ අල්ලන්න බෑ, මොකද එච්චර එයා විශාලයි. මොකද අර ද්‍රෝණයක් ආහාර ගන්නවා, බත් ද්‍රෝණයක් ගන්න, නැලියකට ගියේ නෑ. තායන් වේලායන් ඉමං උදාන උදාන. අන්න ඒ මේ මාස 6ක් මේ වැඩේ කරගෙන ගිහිල්ලා ඇඟ මෙයා වෙලා සැහැල්ලු වෙලා මේ වෙලාවේ රජුරුව උදාන වාක්‍යයක් ප්‍රකාශ කළා. උදාන වාක්‍යයක් කියන්නේ සතුටු ප්‍රකාශයක් ඔහු කළා. මොකද්ද කරේ? මෙන්න මේ තියන්නේ. උභයේන වත මංසෝ භගවා අත්තේන අනුපම්පි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙටත් පරලෝකෙටත් මට අනුකම්පාවෙන් අවවාද කළා. දිට්ඨ ධම්මිකේන චේව, මේකෙන මේ ලෝකේ සම්පරාය කියන කියන්නේ ඊළඟ මැරලා මැරුණෙන් පස්සේ යන තැන. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට අනුකම්පාවෙන් මේ ලෝකෙටත් පරලෝකෙටත් අනුශාසනා කරා. දැන් මේක හොයාගන්න නම් මොකද්ද මේ ලෝකෙටයි පරලෝකෙටයි කියන එක හොයාගන්න. මොකද්ද ඒ කියන්නේ? පින්වත් මේ ලෝකෙට කියන්නේ භෝජනේ මාත්‍රාව දැන ගැනීම. දැන් බලන්න මේක හරි වැදගත්. බුදුහාමුදුරුව පෙන්නනවා මේක සීලේ කොටසක්. ආහාරයක් ප්‍රමාණයක් දන්නේ නැතුව කෙනෙක් ගන්නවා නම් එයා සීලය කඩා ගන්නවා. මොකද ඒක බලපානවා. එතකොට සම්පරායික කියන්නේ දැන් ආහාරයේ ප්‍රමාණය දැනගෙන කනකොට අනාගතයට ඔහු ඇය සීලේ පුරනවා. මොකද ආහාරයේ තියෙන ගිජු බව අඩු වෙනවා. පින්වත්නි, දැන් ඔන්න ඕක තමයි මේ සූත්‍රය. හොඳයි, අපි ඊළඟට දැන් මේ සූත්‍රය කතා කරපු කරුණු සාකච්ඡා කරනවා අපි ටිකක් කෙමින් කෙමින්. මම ඊළඟට කැමති ඔබට පෙන්වන්න මෙන්න මේ ධම්මපද ගාථා. ඔබට මතකද දැන්? සුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු අසංවතං භෝජනම් හිච මත්තඤ්ඤු කුසීදං හීන වීරිය තං වේ පසහති මාරෝ වාතු රුක්ඛංව දුප්පල. ඒක ගාථාව. දෙවෙනි එක අසුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු සුසංවතං භෝජනම් හිච මත්තඤ්ඤු සද්දං ආරද්ද වීර්ය තං වේ නප්ප සහති මාරු වාතෝ සීලංව පම්බත. දැන් මම කියන්නම් මේ අපේ අද කතා කරන මේ මාතෘකාවට සම්බන්ධ තැන් ටිකක් මම ගත්තා. මොකද ඒක පැහැදිලි වෙන්නේ පැ. පින්වත් මේක ධම්මපදේ පළවෙනි වග්ගය, යමක වග්ගය තියෙන. මේ මොකද්ද මේ කියන්නේ? සුභානුපස්සින් විහරන්ත. මේ කියන්නේ ජීවිතය අසුභෙන් දකින්න කියලා නෙමෙයි. දැන් සමහර අය ඉන්නවා මේස, ගොඩක් අය ඉන්නවා හැම වෙලාවෙම
හැම දෙයකම තිබෙන අනිච්ච දුක්ඛ අනාත්ම ස්වરૂපය මග හැරලා දේවල් දිහා බලන්න යනවා. අන්න ඒ කෙනාට කියන්නේ සුභානුපස්සින් විහරන්ත. එහෙම බලනකොට ඔහුගේ හෝ ඇයගේ ඉන්ද්‍රියයන් අසංවර වෙනවා. ඇහැන කන නාසය දිව ශරීරය මනස සිත මේවා ඉතින් හෙල්ලෙන්න ගන්නවා. මොකද අතන අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න දන්නේ නැහැනේ. දැනගත්තත් කරන්නේ නැහැනේ. භෝජනම් පිච මත්තන්නේ ආහාරි ප්‍රමාණය දන්නේ නැහැ. මොන දැන් මේ අපි මාතෘකා. ඒ බඳු පුද්ගලයා සුභ අරමුණු වශයෙන් හැමදේම ගන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ගන්න නැහැ. ඊළඟ ඉන්ද්‍රියනුත් දැන් ඉතින් වැඩි අසංවර වෙනවා. මොකද මේ ගන්න හින්දා අරමුණු මේ විදියට. ඊට පස්සේ වෙන්නේ එයා ආහාරයේ ප්‍රමාණය දන්නේ. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ආහාරය ගොඩක් ගන්න ගියාම කුසීතං හම්මැලි වෙනවා. හීන වීරියං වීරිය අඩු වෙලා යනවා. එතකොට මොකද්ද වෙන්නේ? මාරය මොකද්ද කරන්නේ? මාරයා වාතයෙන් ගහක් බිම දුර්වල වෙච්ච ගහ දුබ්බලං රුක්ඛං වාතු පසහති. මේ මාරයා විසින් දුර්වල වෙච්ච ගහක් බිමට දානෝ වගේ එම පුද්ගලයා බිමට දාන ආධ්‍යාත්මික ගමනේ ඔහුව ඇයව බිමට දාන. මොකද එයා හැම වෙලාවෙම සුභ වශයෙන් හැම දෙයක්ම දකින. ඉන්ද්‍රියං අසංවර, කෑමේ පිළිවෙලක් නැහැ, ප්‍රමාණයක් දන්නේ නැහැ. ඊළඟට කුසීතයි, වීර්ය හීන වෙලා. එතකොට මාරයා බිමට දානවා. අනිත් පැත්තේ ගාතාව බලන්න. හොඳ පැත්ත අරමුණු එයා එක දින අසුභ ස්වરૂපයේ අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් දකින. ඒ කියන්නේ ධනාත්මකයි, හැබැයි ඒක දකින්නේ අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන්. ඒ වගේම ඉන්ද්‍රියන් සංවරයි. එතකොට භෝජනේ නැත්නම් කෑමවල ප්‍රමාණය දන්නවා. ආරද්ධ වීර්ය, පටන් ගත්ත වීර්ය, එයාගා වීර්යක් තිබෙනවා, පිරිහිලා නැහැ. මාරයාට බෑ එයාව හොල්ලන්න. හරියට කියනවා නම් මේ හුලඟට වාතයට බෑ කියලා පර්වතයක් හොල්ලන්න. ඒ වගේ ආ බොහොම හොඳ ස්ථාවර කෙනෙක් බවට පත් වෙනවා. ඕක තව ස්ථානය. ඊළඟට ඔබට මතකද දන්නේ විශේෂයෙන්ම මේ ඉතිපිසෝ පාඨය කියද්දි පින්වත්නි, ඔබට මතකද දන්නේ ඉතිපිසෝ භගවා අරහන් සම්මා සම්බුද්ධෝ. ඊළඟට මොකද කියන්නේ? විචාචරණ සම්පන්න. විචාචරණ සම්පන්න කියන්නේ බුදුරජාණන් වහන්සේට අෂ්ට විද්‍යාවන් තිබෙනවා, ඊළඟට 15 චරණ ධර්ම තිබෙනවා. ඒ කියන්නේ විද්‍යාවන් 8ක් උන්වහන්සේ දන්නවා. මේ වර්තමාන විද්‍යාවන් නෙමෙයි, ඊට වඩා බොහොම අපිට ඒක විද්‍යාවෙන් දැනට තිබෙන විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි දේවල්. ආධ්‍යාත්මික මට්ටමේ විද්‍යාවන්, සුවිශේෂී විද්‍යාවන්, ඊළඟට චරණ ධර්ම 15ක් තිබෙනවා. දැන් මම මේ දක්වලා තිබින්නේ 15. මේ තියෙන සීල සංවරය, ඉන්ද්‍රියන් සංවරය, මේ තුන්වෙනි කාරණා බලන්න. being moderate in eating, භෝජන මත්තඤ්ඤුතා කියන එක. එතකොට එතරම් බුදුහාමුදුරුවන්ගේ චරණ ධර්මයන්, 15 චරණ ධර්මයන් එකක් තමයි ඒ ආහාරි ප්‍රමාණය දන්නේ. බුදුහාමුදුරුවෝ ඒක දන්නවා. බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ජීවිතේ සුවිශේෂීම තැනක් තමයි ආහාරි ප්‍රමාණය දැනගෙන වාසය කරන්නේ. දැන් මම එතනක් පෙන්වුවේ ඒක බුදුරජාණන් වහන්සේ තාම හොඳට සිද්ධ කළා කියලා පෙන්වන. ඊළඟට පින්වත් මේ දැන් අපි යනවා විස්තරවලට. දැන් මෙතන අපි මෙන්න මෙහෙම පටන් ගැනීමක් සිද්ධ කරනවා පින්වත්. මොකද්ද? අපි දන්නවා ආහාර ගැනීමයි ඊළඟට අපේ ආධ්‍යාත්මික ජීවිතය අතර සම්බන්ධයක් තිබෙනවා. මොකද්ද ඒ සම්බන්ධය? අපි ආහාර වලින් ජීවත් වන්නේ. එතකොට මේ ආහාරයට අපි ගිජු බවක් දක්වන්න කියොත්, අනවශ්‍ය ගිජු බවක් දක්වන්න කියොත් අපට ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් බලන්න අපේ ජීවිතේ දැන් කිනකාට මේක සම්බන්ධ කරගන්න එපා. සාමාන්‍යයෙන් දකින්න ලෝකේ අද ලෝකේ ලොකු ප්‍රශ්නයක් තරබාරු වෙනවා. ඔබීසිටි කියන එක ලොකු ප්‍රශ්නයක්. අපි දන්නවා මේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වුණත් කියලා දෙනවා අවුරුදු තව 2030 විතර වෙනකොට මේ ලෝකේ 70%ක් විතර තරබාරු ප්‍රශ්නෙන් කරදර භුක්ති විඳිනවා. දැන් අපිට මෙතන පේනවා බුදුහාමුදුරුවෝ මේ ඇඟ සැහැල්ලුව තියාගන්න කියලා සෑහෙන කලකට කලින් කතා කරලා තිබෙනවා. ඒතර අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් කියලා අපි මොනවද අපි ගොඩක් වෙලාට හොයන්නේ බලන්නේ. ඒතර අපි මේක ගොඩක් අය මේවා දන්නේ නැහැ. ඒ දන්නේ නැති හේතුව මේ විදියට හැදෑරෙන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා පින්වත්නි මම කැමති ආහාරය ප්‍රමාණයකට ඔබ ගන්නවා නම් ඔබට ලොකු සැහැල්ලුවක් එනවා. ඇඟ සැහැල්ලුයි, ඊළඟට ඔබගේ කෙලස් බරක් ඔබට නැහැ.
සමහරයි ඉන්නවා මෙහි ඇඟත් බරයි කෙලස් උත්පාරයි සැඟී බරයි කෙලස් බරයි දෙකම වැඩි වෙලා ඉතින් ඇවිද ඉතින් විදින්න බෑ මනසින් යමක් කරගන්න ඒක ලොකු ගැටලුවක් වෙනවා ඒ නිසා හිතන්න එපා මේ බුදුහාමුදුරු පෙන්වුම් කරේ මනස තුල මේ දස සංයෝජන විතරක් ඒකෙත් තියෙන පැත්තක මේ අඩු කරගන්න කියලා නැතහොත් මේ කෑමේ පරිපාලනය කරගන්න එපා කියන එක ලොකු කාරණාවක් ධර්ම ඒසයික ලොකුට ඔබ ගන්න ඕන ඔබගේ හිතට එතකොට දැන් මේක කතා කරනවානේ මේ මයින්ඩ්ෆුල්නස් කියන එක නේද මේ ගාථාවේ තිබෙනවනේ ඒක නේද කොහොමද කියන්නේ මනුජස්ස සදා සතිමතු ඒ ධර්මයට ධර්මයේ කටයුතු කරන මනුෂ්‍යයා හැම වෙලාවෙම සිහියෙන් ඉන්නවා කියලා. එතකොට දැන් අපිට සිහිය ඕනනේ මේක අඳුනගන්න. දැන් මට මේ වෙලාවේ යම් කිසි ආහාරයක් පානයක් ගන්න. මේක ආහාර වෙන්නත් පුළුවන් පාන වෙන්නත් පුළුවන් නේ. මොකද අන්තිමට මේ දැන් බත් ටික උනත් වෙන්නේ මේ අන්තිමට නිකන් ලික්විඩ් එකක් වගේ වෙනවා ඇතිනේ ඇඟ ඇතුළේදී නේ. පිස්ටේ වෙලා ස්ටාර්ච් එක වෙලා. ඒතර ඒ නිසා පළවෙනි කාරණාව සිහියෙන් කටයුතු කරන්න ඕනේ හැම වෙලාවෙම. අපට සිහිය තිබෙන්න ඕන මට මේ ෆුඩ් ක්‍රේවින් එක ඇයි මට එන්නේ මට දැන් කෑම මං කාරණේද ඉන්නේ ඇයි මට තවත් ගිහිල්ලා අරකේ දොර ඇරලා තියෙන කෑම ටික බලන්න තියෙන අවශ්‍යතාවය මොකද්ද ඒ වගේම එහෙම තියෙනවා ඒ නිසා එතන ලොකු සංවරයක් අපිට අවශ්‍යයි එතකොට දැන් ගොඩක් අය හිතනවා මයින්ඩ්ෆුල්නස් එක තිබ්බම ඔක්කොම හරි කියලා නෑ පින්වත්නි මයින්ඩ්ෆුල්නස් කියන්නේ අපේ කාර්යය හැබැයි අපේ අවධාරණේ මයින්ඩ්ෆුල්නස් එක නෙමෙයි මොකද්ද ප්‍රඥාව දැන් හිතන්න ආහාරයේ ප්‍රමාණය දන්නේ නැතුව කාලා මට ප්‍රශ්නයක් එනවා කියලා මට ප්‍රඥාවක් තියෙන්න බෑ ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලා නේද? ඒතර ඒ ප්‍රඥාව නිසානේ මම යන්නේ මයින්ඩ්ෆුල්නස් එකට. ඒ නිසා පළවෙනිම කාරණාව තමයි wisdom කියන සාධකය. ඒ නිසා අපට තිබෙනවා අපේ ජීවිතයේ එක එක පැති දිහා බලන්න ප්‍රඥාව. ඒතර wisdom එක නැත්නම් ප්‍රඥාවෙන් අපි දකිනවා මේ ගැටලුව. දැකලා අපි සතිය ගේනවා. අපේ ආහාර ආශාවන් වලට සතිය ගෙනල්ලා අපි අවශ්‍ය ප්‍රමාණයට ආහාර ගන්න. දැන් මම ඔබට කියනවා පොඩි දෙයක් කියන්න. ඔබ දන්නවා මේ ස්වාමින් වහන්සේලා ආහාර ගන්නකොට ඔගේ ගෙවල් වල දානවල තියෙන වැඩි යමුණත් ලංකාවේදී වුණත් මෙහෙදී වුණත් ඔබ දැකලා ඇති උන්වහන්සේලා එකපාරට ආහාර ගන්න නැහැ නේද? යම් කිසි ගාතාවක් වගේ මොකක් හරි කියනවා නේද? අන්න. දැන් මම ඒක කියන්න කැමතියි. ඒක තමයි ඔබට ගැළපෙන්නේ යම් කිසි කෑලියක් යම් කිසි වගන්තියක් තිබෙන එක ඔබට අදාළ නැහැ. අනිකුත් සියල්ල ඔබට අදාළයි. මොකද කියන්නේ පටිසංඛා යෝනිසෝ පින්ඩපාතං පටිසේවා නේව දවාය නමදාය නමංජනාය නවිභූසනාය යාවදේව ඉමස්ස කායස්ස තිතිය යාපනාය විහිං සූපරතිය බ්‍රහ්මචර්යානුග්‍රහාය ඉති පුරාණංච වේදනං පටිහංකාමි නවංච වේදනං න උප්පාදිස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්ජතාච පාසු විහාරෝ චාති මෙතන ඉන්නේ හැමදෙනා මේක අහලා තියෙනවද මේක මං කියපු එක අහලා ඇති ස්වාමීන් වහන්සේලා දානවල දාන කලින් මේ ප්‍රකාශ කරනවා. ඔබ දන්නේ නැතුව ඇති මේ ප්‍රකාශයේ අර්ථය. බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරලා තිනවා කිසිම වෙලාවක දායකයෝ දෙන ආහාර ප්‍රත්‍යවේක්ෂා කරන්න නැතුව වළඳන්න කියලා. වැළඳුවොත් ගැටලුවක් වෙනවා. එහෙම ප්‍රත්‍යවේක්ෂා කරන්න නැතුව නුවණින් විමසා බලා වළඳන්න කියලා කියනවා. දැන් මේකේ තේරුම තමයි පටිසංඛා යෝනිසෝ පින්ඩපාතං පටිසේවා. බොහොම අවබෝධයෙන් යුක්තව මේ ආහාරයේ මම ගන්න අනුභව කරන්න. නේව දවාය ඒ කියන්නේ මේ not for fun කියන විහිළු වැඩ වලට නෙමෙයි. නමදාය ඒ කියන්නේ මදය ඇතිවන්න නෙමෙයි. සමහර අයට ආහාර මද වෙනවා නේද? ටික ආහාර කෑම නේද? දැන් මේ මහායාන කට්ටිය කන්නේ නැහැ ලුණු එහෙම නේද? ලුණු කන්නේ නැහැ. තවත් ඒව කන්නේ නැහැ. මොකද ඒවයින් යම් යම් උත්තේජනීය වෙනවලු. ඒ කියන්නේ ඇඟේ ශාරීරිකව මානසිකව සමහර ආහාර වල තිබෙන හැම ගැටලුවක් ඒ ආහාර ගන්න එපා කියන නෙමෙයි ආහාර ගන්නට පාලනයක් තියාගන්න මදය පිණිස නෙමෙයි නමදාය නමණ්ඩනාය නමණ්ඩනාය කියන්නේ විවිධ සැරසිලි වලට නෙමෙයි ආහාර ගන්න න විභූෂණාය ඊළඟට විශේෂ අලංකාර කිරීම වලට නෙමෙයි යාවදේව ඉමස්ස කායස්ස තිතියා යාපනාය හුදු ශරීරයේ පවත්වා ගැනීම පිණිස පමණයි එතකොට හුදු ශරීරය පවත්වා ගැනීමටයි මම ආහාර ගන්න කියන තැන ඉඳලගෙන තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක්ට ආහාර ගන්න කියලා තිබ්බේ. මේක වැරද්දක් නෑ කිහිණෙක්ට. මොකද එතකොට ආහාරයට තිබෙන අනවශ්‍ය ආසාවන් අඩු වෙනවා. ඊළඟට කිව්වා
විහිං සූපරතිය සෞඛ්‍ය සම්පන්න වීම. මොකද සෞඛ්‍ය සම්පන්න වුණ නැත්නම් බණ භාවනා කරන්න බැහැ. අපිට ඉස්සෙල්ලා ශරීරයක් තියෙන පැ නිරෝගී ශරීරයක්. ඒකනේ බුදුරජාණන් වහන්සේ පෙන්නු කරේ ආරෝග්‍ය පරමාලාභා කියලා. ඔය සල්ලි ධන ධාන්‍ය දරුවෝ ඔය හැමදේ ඔය මොනවා ලැබුණත් සෞඛ්‍ය සම්පත නැත්නම් ඉතින් වැඩක් නැහැ නේද? ඒ වගේම බුදුහාමුදුරු පෙන්නු කරානේ ඒ තැනකදී පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති කියලා. අත්තාහි අත්තනෝ නත්ති කුතු පුත්තා කුතු ධනම් කියලා නේද? එතකොට මෝඩයා හිතනවලු අඥානය බාලයා හිතනවලු අසත්පුරුෂයා හිතනවලු මට දරුවෝ ඉන්නවා මට පුත්තා මත් ධනම් මත් සල්ලි තියෙන ධන ධාන්‍යයන් තියෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අත්තාහි අත්තනෝ නත්ති තමන්ට තමන්වත් නැහෙනි අපි කවදා හරි මේ ශරීරය අතහැරලා යන්න ඕන. එතකොට ධනෙ කොහෙද පුත්තු කොහෙද කියලා අහනවා නේ. ඉතින් එහෙමනම් අපිට මේ මේ කියවීම ගැටලුවක් නෑ අපිට ගන්න. සෞඛ්‍ය සම්පන්න වීම අත්‍යවශ්‍යයි. හැබැයි ඕනට වඩා කොහොම සැරට එහෙම යන්න ඕනේ ජීවිතේ පවත්වා ගන්න සෞඛ්‍ය සම්පන්න භාවය අවශ්‍යයි. එතන තමන් ඉන්නවා ජීවිතේ පවත්වා ගන්න. ඊළඟට මොකද්ද කියන්නේ? ඉති පුරාණංච වේදනං පටිහංකාමි. අන්න පුරාණංච වේදනං. දැන් කෑම ගන්න බඩගිනි වෙලා නේ. කෑම ගන්න බඩගිනි වෙන. දැන් බඩගිනි වෙනවා කියන එකත් ධර්මයේ අසනීපයක්. ඔබ අහලා තියෙනවද? ජිගච්ඡා පරමා රෝගා. රෝග අතර ලොකුම රෝගය මොකද්ද? පිළිකාවද? කොරෝනා වෛරස් එකද? නෑ. ලොකුම රෝගය බඩගින්න. ඇයි? හැම වෙලාවෙම මොකක් හරි කන්ටුව. නැත්තම් අඩු ගානේ කනවා කියලා හිතාගෙනවත් ජීවත් වෙන සමහර. නේ? ඒ නිසා ජිගච්ඡා පරමා රෝගා ලොකුම කියන්නේ හොත කරන්න බැරිම අසනීපේ බඩගින්න. එතකොට දැන් මෙතන කියනවා ඉති පුරාණංච වේදනම් පරිහංග. දැන් මේක කරන්න කන්න කලින්නේ. එතකොට පැරණි වේදනාව මම නැති කරගන්න. ඕකින් කෑම ටිකක් කන්න කලින් මේක හිතනකොට මේ කෑම අනුභවයෙන් පස්සේ මට මේ පරණ බඩගින්න නැති වෙලා යනවා. මෙන්න මේ පාටි වැදගත් ඊළඟ පාටි. දැන් අපේ සාකච්ඡාව. නවංච වේදනං න උප්පාදෙස්සාමි. ඒ කියන්නේ මම මේ ආහාරයෙන් අලුත් වේදනාවක් නිර්මාණය කරගන්නේ නැහැ. ඒ මොනවද? වැඩිපුර කාලා තරබාරු වෙලා ගැටලු වලටපත් වෙලා ලෙඩ රෝග වලටපත් වෙන අන්න ඒ කල දසාව. ඒක මම මේකෙන් නිර්මාණය කරගන්නේ නැහැ. දැන් මේක ගිහියට අදාළ නැද්ද? අදාළයි. එතකොට මෙතන අපි ඉන්න ඕනේ හැම වෙලාවෙම. ඒ කියන්නේ පරණ වේදනාව අපි නැති කරගන්නවා. ඒ වගේම එතකොට අලුත් අනවශ්‍ය ප්‍රශ්න මේ ආහාරය හරහා ඇති කරගන්නේ. අපි කුඩා ප්‍රශ්න තිබෙන්නේ ආහාරයෙන් ඇති වෙච්ච එක. ඒ නිසා අපි ආහාර ගන්නකොට අර සමබර ආහාරයක්, සුදුසු ආහාරයක්, පවතින ආහාරයක්, ආසාවන් ගිජු වෙන්නේ නැතුව ආහාරයක් ගන්න අවශ්‍යයි. ඒක තමයි මෙතන කියන්නේ. ඊළඟට කිව්වා යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පාසු විහාරෝ චාති. මේ ආහාර ගැනීමෙන් මගේ ජීවිතේ පවතිනවා. ඒ වගේම අනවජ්‍යතාච පාසු විහාරෝ චාති. අනිත් අයගෙන් මට නින්දාවක් අපහාසයක් ගැටලුවක් නැතුව බොහොම පහසුවෙන් පවතින ආධ්‍යාත්මික ජීවිතය කරගෙන පහසුවෙන් පවතින හේතුවක් වේවා. සමහර මිනිස්සු සමහර අයට බයිනවා නේ. හොඳ නෑ ශරීරය අනුව බයින්න එහෙම. නමුත් අපි ඒ වගේ තැනකට යන්නේ නැ කියන තැනේ ඉන්නවා. ඉතින් මෙන්න මේක අපිට හරි වැදගත් කල්පනා කරලා බලන්න. හැම වෙලාවෙම මම ආහාර ගන්න, ඔබ ආහාර ගන්න, ජීවත් වෙන්න, සෞඛ්‍ය සම්පන්න වෙන්න මිසක්ක අනිකුත් කිසි තැනකට නෙමෙයි. ඒ වගේම ආහාර ගන්නකොට මාත්‍රාව වගේම ඒත් එක්කම අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න නැති විදිහ ඔබ දන්නවා. ඔබ මේ දේවල් ඇති නොවන විදිහේ ආහාරයක් තමයි ගන්න. ඒ මාත්‍රාවත් ඔබ කල්පනා කරන්න. පළවෙනි කාරණාව ප්‍රඥාව. ප්‍රඥාවෙන් තමන්ගේ මේ ආහාර ප්‍රශ්න දිහා දකින්න. සතිය පාවිච්චි කරලා ඒ එක එක වෙලාවට එන ආහාර ආශාවන් අඩු කරගන්න. ඒක දකින්න ජීවත් වීම පිණිස කරන දෙයක් කියලා තමයි දකින්න. එපමණක් නෙමෙයි මයින්ඩ්ෆුල්නස් එක තිබ්බ පමණින් මදි. මොකද මයින්ඩ්ෆුල්නස් එක නිකන් තියෙන්නේ නැහැ නේද? අලස වෙනවා, කම්මැලි වෙනවා, කුසීත වෙනවා. මොකක්ද ඒ කියන්නේ? වීරිය ඕන. හොඳ වැඩ කරන්න වීරියක් ඕන නේද? මේක හොඳ වැඩක් නේ. අසනීප හදාගන්න නැතුව ඉන්න කෙනෙක් ඒතර වීරියක් ඕන. කම්මැලි වෙන්න හොඳ නැහැ කොයි වෙලාවෙ. ඒ නිසා විරිය අවශ්‍යයි. ඒ විරියත් එක්ක පින්වත්නි ඉතාම වැදගත් දේ ඉන්ද්‍රිය සංවරය. මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් ටික හදාගත්තොත් අපිට සතිය මයින්ඩ්ෆුල්නස් කියන එකට හරි පහසුයි කරගන්න. දැන් හුඟක් අයට වෙලා තියෙන්නේ ඉන්ද්‍රියන් ටික අවුල් වෙලා මයින්ඩ්ෆුල්නස් එක ගෙනල්ලා එතනින් තමයි කරන්න යන්නේ. නමුත් ඉන්ද්‍රියන් ටික හදාගා අපි දවසකට කතා කරමු. ඉන්ද්‍රියන් හය හදාගත්තා නම් මයින්ඩ්ෆුල්නස් එකට හරි පහසුයි.
එනිසා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඒවා තැම්පත්ව අනවශ්‍ය අරමුණු වලට යන්න නැතුව පවත්ව ගන්නවා. හරි පහසුයි මේ මයින්ඩ්ෆුල්නස් එක පාවිච්චි කරලා මේ අනවශ්‍ය ආහාර ප්‍රශ්න වලින් මිදෙන්න. ඊළඟට පින්වත්නි, දැන් මෙතන මේ රජ්ජුරුවන්ට වෙච්ච කාරණා ටිකක් කියනවා. ස්ලිම් ඩවුන් හිස් බොඩි නේද? අතන කියනවානේ අර එයාගේ එයාට පුළුවන් වුණාලුනේ අත් දෙකින් අල්ලන්න එයාගේ අනිකුත් ශරීරයේ තැන්. ඒතර කලින් බැරි වුණා. දැන් ඇඟ සැහැල්ලු වෙනකොට ලොකු පහසුවක්. ඒක ධර්මයේ වුණත් කරන්න හරි පහසුයි. මොකද අපිට එක තැනකින් තව තැනකට යන්න, බණ පොතක් බලන්න, අහන්න, ඊළඟට දැන් මම තව තැනකට යනවා ඊළඟට. අන්න ඒ කාරණාවලට හරි පහසුයි ඇඟ සැහැල්ලු වී. ඊළඟ මයින්ඩ්ෆුල්නස් එක වර්ධනය වෙනවා හැම වෙලාවෙම මේ වැඩි. ඒ වගේම ඔබ ආහාරයේ ඔබ යම් කිසි පරිපාලනයක් කරගන්නවා කියන්නේ ඔබගේ ලෝභය අඩු වෙනවා. ලෝභය අපට තිබෙන ලොකු අකුසලයක්. එතකොට ඒ ටික වැදගත් බොහොම. ඊළඟට අපි කතා කරන්න අවශ්‍යයි පින්නත් දැන් මේ බුදුදහමේ අර මං කලින් කිව්වනේ ගොඩක් අය හිතන් ඉන්නවා මේ නිවන කරා යන ගමනේ මේ ඇඟ නිරෝගීව තබා ගන්න එක අවශ්‍ය නැහැ කියලා හිතන්න පුළුවන් කෙනෙක් සමහර කෙනෙක්. ඒක වැරදි අදහසක්. දැන් මේ සූත්‍ර දේශනාවෙන් පෙන්නේ එහෙම දෙයක් නෙමෙයි. ඇඟ සැහැල්ලුවට තියාගන්න ඕනේ. එපමණක් නෙවෙයි ඇඟේ කෑම ටික විතරක් නෙමෙයි. ශරීර අපි ෆිට්නස් කියන කාය ස්වરૂපය ඇඟේ කාය ස්වરૂපය කාය වර්ධනය කියන එක නෙමෙයි කාය ස්වરૂපයක් අත්‍යවශ්‍යයි. ඇයි එහෙම කියන්නේ? මේ තව සූත්‍රයක් තිබෙනවා අංගුත්තර නිකාය. මේ සංයුත්ත නිකායනේ මේ කතා කරන්නේ. චංකමන කියන සූත්‍රය. මොකක්ද ඒක කියන්නේ? පංචමේ භික්ඛවේ චංකමනේ ආනිසංස මහණෙනි ඇවිදින එකේ ආනිසංස පහක් තියෙනවා. පළවෙනි අද්ධානක්කමෝ හෝති. ඉතින් ඇවිදින කෙනාට ඒ කාලේ හැටියට ගොඩක් දුර ඇවිදින්න පුළුවන්. දෙවෙනි කාරණාව පධානක්කමෝ හෝති ආධ්‍යාත්මය වර්ධනය කරගන්න වැඩවලට පහසුයි ඇවිදින එක. ඒක මම එක හේතුවක් කියන්නම් ඒකේ තියෙන මේ අගට පස්වෙනි ආනිසංස එක කියන්නේ. තුන්වෙනි කාරණාව අප්පාබාධෝ හෝති අසනීපඩු. දැන් අද අපි මේක තැනකට වෙලා අපි ගොඩක් අය යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරගෙනමින් කරන්නේ ඒක නේද? ඒ පරණ වැඩි. ඉතින් ඒවා කෙනෙක් ශරීරය එහෙම තියාගන්න අවශ්‍යයි. ඒ තියාගන්නේ මේ ඇඟ තව කෙනෙකුට කාමී වර්ධනය කරන්න නෙමෙයි. මේ ආධ්‍යාත්මික වර්ධනයට අවශ්‍යයි. නැත්තම් ළඩ වෙන්න පුළුවන්. ඒසා සක්මනේ ඇවිදීමේ ආනිසංස එතන තුනක් කතා කරනවා. හතරට කිව්වා අසිත පීත කායිත සායිතං සම්මා පරිණාමං ගච්ඡති. තමන් මේ අසිත කියන්නේ මේ ආහාර ගත්ත දේවල්, පීත කියන්නේ පානය කරපු දේවල්, කායිත කියන්නේ විකපු දේවල්, සායිත කියන්නේ මේ රස බලපු දේවල් ඔක්කොම ඉතාම හොඳට ජීර්ණය වෙනවා කියනවා ඇවිදින. අන්තිමට කියන්නේ ඉතාම වැදගත් කාරණාව චංකමා දිගතු සමාධි චිරත්තිටිකෝ හෝති. සක්මන් කරන කෙනාට සමාධිය වැඩි වෙනවා. ඒ කියන්නේ කොන්සන්ට්‍රේෂන් එක වැඩි. දැන් එක තැනක ඉඳගෙන ගොඩක් අය නේද පළක් බැඳගෙන එහෙම සමහරුන් ටික හරියනවා. සමහර අය ටිකක් ඇවිදිනකොට අරමුණක ඉන්න පුළුවන්. එහෙම ඒවත් තියෙනවා. ඒ නිසා බැලුවයින් පස්සේ මේක හරි වැදගත් යන ශරීර සෞඛ්‍ය පවත්වා ගැනීම ආධ්‍යාත්මිකත්වයට. ඉතින් පින්වත්නි මෙන්න මේ කාරණා ටිකයි අද අපි කතා කරන්නේ. විශේෂයෙන්ම මේ කාරණා වල අපිට හිතන්න තිබෙන වැදගත්ම කාරණාවක් තිබුණා. ඒ තමයි ආහාර පාලනය අපේ ආධ්‍යාත්මික ගමනට සැබෑම බලපානවා. ඒ නිසා ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න අඩු ආහාර, ඒ කියන්නේ ආහාර ගන්නකොට ප්‍රමාණය අඩුවෙන් ගන්න. ඒක බොහොම හොඳයි. දැන් මේ අර ඉස්සර කියනවනේ මේ දැන් වචන දෙකක් කියවනේ දෝන සහ නාලිකා කියලා නේද? ඒ කියන්නේ ඩ්‍රෝනේ කියන්නේ භාජනයක්, ඒ මෙෂර්මන්ට් එකක් විශාල ප්‍රමාණයක් අටෙන් එකක් වගේ බුසල් ප්‍රමාණයක්. ඊළඟට නාලි කියන්නේ නැලියක් කියන එක. ඒක ගත්තයින් පස්සේ අර බුසල් මේ ඩ්‍රෝනෙන් හතරෙන් එකක්. එතකොට ඒ කාලේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට පූජ කරෙත් එච්චරලු. ඒ කියන්නේ මේ හතරෙන් එකක් ඩ්‍රෝනෙන් හතරෙන් එකක් පූජ කරලා තියෙනවා. මොකද ආම්බරුවරුත් ඇවිල්ලා මේ මිනිස්සු දරන් හිටියේ ඒකයි පූජ කරන්න ඕන කියලා. දැන් අද හුඟක් අය අපි දාන ගෙදරකට ගියත් නේද ස්වාමීන් වහන්සේ කෙනෙක් නේද? අපි විතරක් නෙමෙයි ඔබගේ ගෙදරට කෙනෙක් ආවොත් ඔබ පෙරැත්තිය කරනවා නේද? ඔබ වෙනුවෙන්මයි මේක හැදුවේ. ඔයා මේක ගන්නට මොන. ඒක හොඳ නැහැ. මොකද හේතුව මේක ලොකු ප්‍රශ්නයක්. මේක ආධ්‍යාත්මික ප්‍රශ්නයක් විතරක් නෙමෙයි ලෝකෙම ලොකු ප්‍රශ්නයක්. වසංගතයක් නොවන මාරාන්තික වැඩක් වෙනවා අන්තිමට. ඉතින් ඒ නිසා අපි
මේ කිසිම කෙනෙකුට ආහාරය පෙරත්ත කරන්න ඕද නෑ. අපි ඉල්ලීමක් කරන්න පුළුවන්, එයා කැමති නම් නොකන්න පුළුවන්. ඒ නිසා අපි ආහාරය පාලනය කරගමු. ඒ ආහාරය පාලනය කරගන්නකොට සැහැල්ලුතාවය ඇති වෙනවා කයත් මනසෙත්. ඒ දෙක තුළ අපට පැහැදිලිවම අපේ මේ සෝවාන් වෙන ගමන ඉතාම ඉක්මන් කරගන්න පුළුවන්. ඒත් අපිට බරක් නෑ, අපිට කෙලෙස්වල බරකුත් නෑ. මොකද දැන් අපට පේන්නේ දැන් මේ ඇඟේ බර විතරනේ අන්තිමට. ඇඟ බර වෙලා එක තැනකට වෙලා ඉන්නවා එක මිසක් අපට කෙලෙස් බර ටික, මොකද කෙලෙස් බර වෙලානේ ඇඟ බර වෙන්නේ නේද? ඒ නිසා අපිට මේ දෙකම ප්‍රශ්නය. අපි ආමන්ත්‍රණය කරමු කෙලෙස් වලට. ඒ නිසා කෙලෙස් අපට එක එක වෙලාවට එන ෆුඩ් ක්‍රේවින්ස්, ආහාර තෘෂ්ණාවන් අපි ඒ මොහොතේම සතිය වර ඇති කරගෙන සිහියෙන් බලලා ඇසකර නාසය දිව ශරීරයේ මනස කියන පහට සිහිය දාලා සතිය එකතු කරගෙන අපි දකිමු මට මේක ඇත්තටම අවශ්‍යද කියන. ඒ අවශ්‍ය නැත්තම් අපි එතනින් මේ අදහස අයින් කරගමු. එතකොට අපිට බොහෝම හොඳට අර අවශ්‍ය ප්‍රමාණය ආහාරයක් අරගෙන මාත්‍රාව දැනගෙන මේ ගමන ඔතට යන්න පුළුවන්. ඒක ආධ්‍යාත්මික ගමනට ඉතාම බලපාන. ඉතින් පින්වත් යන්නේ ඒකයි අද මාතෘකා වශයෙන් සාකච්ඡා කළේ දෝනපාක සූත්‍රය. දැන් අපිට පුළුවන් ඔබට තිබෙන ප්‍රශ්නයක් අහන්න. ගොඩක් අය ඉන්න නිසා මම ඔබට පොඩි අදහසක් දෙන්නම්. මේකේ රියක්ෂන් කියලා බටන් එකක් තිබෙනවා. පේන ඇති මේ යට පැනල් එකේ ෂෙයාර් ස්ක්‍රීන් රෙකෝඩ් රියක්ෂන් කියලා. ඒක තම්ස් අප් කියන බටන් එක නෙමෙයි, අනිත් බටන් එක. ඔබන්න මට අතුරු අහන්න පුළුවන් ඒ ප්‍රශ්නේ කාගෙද කියලා. ඇත ඔබට අහන්නත් පුළුවන්. කරනවානේ දෙයට නෑවා කන්න ඕන මේක අනු බහන්න. ස්වාමීනාස මට තියෙන ප්‍රශ්නයක්. දැන් අපි දරුවන් දරුවෙක් කෑම වෙලා කෑවෙ නැදන අපි ටිකක් පෙරත් කරනවානේ දෙයට මේ නැවා කන්න ඕන නැත්තම් වා වෙනද සමහරලා වේල දෙක කන්නතු ඉන්නවනේ. ඉතින් අපි ටිකක් බලෙන්නේ මේ අර පෙරත් කරනවා කන්න ඕන හොඟල. ඉතින් මට දැනගන්න ඕන ස්වාමීනාස ඒක මේ දෙමව්පිය වශයෙන් අපිට ඒක මේ දරුවෙක්ට පවක් සිද්ධ වෙනවාද කියලා පේරන්ට. ඒ අවස්ථාව මම හිතන්නේ මේ අපි මේ කතා කරපු අවස්ථාවක් නෙමෙයි මං හිතන්නේ. ඒක විල්ල දැන් ඒ ළමයාට කන්න දෙන්න ඕන. එතන මං හිතන්නේ ඕවර්ඊටින් ප්‍රොබ්ලම් එකක් නෙමෙයි. හැබැයි සමහර වෙලාවට එහෙමවත් තිබෙනවා. දැන් අද අපි සමාජය දකිනවා, අපි ඉස්සර ළමයෙක් දකිනවා කුඩා වයසක අද තිබෙන ආහාරත් එක්ක ඕන දෙමව්පියන්ට දෙන ආහාර පිළිබඳ චොයිස් එකකට යන්න පුළුවන් නේ. ඒ අනවශ්‍ය අර අපි කියන්නේ මොනවද ෆාස්ට් ෆුඩ් කියන ඒවානේ. අපි ඒවදී වැඩිපුර දීලා පෙරැත්තේ කළ වැඩිපුර දීලා ළමයා අනවශ්‍ය විදිහට දැන් මෙතන අර කියනවානේ ගාසාවේ තනු තස්ස භවಂತಿ වේදනා සනිකං ජීරති ආයුපාල. ත්‍රියාව එයා ක්‍රමානුකූලව වැඩෙන කෙනෙක් නෙමෙයි. සමහර අවුරුදු 15,000ක් වෙනකොට එයා වර්ධනය වෙලා ඉතාම අනවශ්‍ය ආකාරයට. ඒතර ගැටලුවක්. එයාට රෝග වෙනවා. සීනි අමාරු වෙනවා. තෙල් අමාරු වෙනවා නේ. අන්න එතන දෙමව්පියන්ට වෙනවා පරිස්සම් කරගන්න. එහෙම නැතුව අර බොහොම සුබවාදී නැත්තම් සෞඛ්‍ය සම්පන්න ආහාරයක් කන්න නැති අවස්ථාවක ටිකක් කියන එකේ වැරද්දක් නෑ මං හිතන්නේ. ආහහ. ඔව්. හොඳයි සවන. බොහොම ස්තුතියි.
තවත් මොනව හරි ප්‍රශ්නයක් තිබෙනවා නම් අහන්න අපිට පස්සේ අවසන් කරන්න පුළුවන් ඕන යන මොනවා හරි අවසරයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස අපි ආහාර ගන්නකොට ඇත්තටම අපි කතා කරේ ආහාරයේ මාත්‍රාව දැනගන්න එකයි ඒ වගේම අපි ආහාරයේ පිළිබඳ තියෙන කැමැත්ත තණ්හාව අඩු ආහාර ගන්නකොට ඒ තණ්හාව අඩු වෙන ආකාරයට ආහාර ගන්න මොන හරි මෙනෙහි කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවද හම්බුරුවනේ आहार गण सवैवल पमन जीवत्म पमन दुडाकाहार पालने दपे අපි අනවශ්‍ය ආහාර ගන්නෙ නෑ මිලදී ගන්නෙ නෑ දකින දකින එක ගන්නෙ නෑ හිතට කීක වෙලාවට එන මේ ආහාර ආශාවන් ඉටු කරගන්න යන්නේ නෑ අපි යන්නේ එතන ඉන්නවනම් හරි ඒතර ඒක හැම වෙලාවෙම හිතනවනම් ආහාර සම්බන්ධව මම ජීවත් වෙන්න ආහාරයක් ගන්නවා හැබැයි මේකේ විවිධ නිදහස් වෙන තැන් තිබෙනවා දැන් අපි හිතමු කෙනෙක් ගෙදරට එන අවස්ථාවකට කෑම ටිකක් හදන්න ඕන ඒකේ සතුටු කරන්න නේ එහෙමයි ඊගැටලුවක් නෙමෙයි තියෙන්නේ මෙතන සාමාන්‍ය ජීවිතය දැන් මේ බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ කුසල් රජුරවන්ට තිබෙන අපහසුතාවය මේක කෙනෙක් විසිර කෙනෙක් ගෙදරට එන තැනකින් කතා කරන්න බෑ මේක තමන්ගේ ආහාර පුරුදු කාලාන්තරයක් දෛනිකව තිබෙන ආහාර පුරුදු ටික හදාගන්නයි මේ කතා කරන්නේ එතෙන්ටයි මේක ආමන්ත්‍රණය වෙන්න ඕන එතකොට මම මේ ආහාර ගන්නෙ මගේ පුතේ පැවැත්ම පිණිස පමණයි ඊට එහාට මගේ වෙන කිසි බලාපොරොත්තුවක් නැහැ එතකොට අර ආහාර තෘෂ්ණාව වැඩි වෙනවා. එහෙමයි හැමතරම. එහෙමයි. එහෙම හිතුවම හරි. එහෙමයි. ගොඩක් පිං හැමතරුනේ. නන්දාන්ත කියන්නේ ඉංග්‍රීසි වචන කියවන්න කියලා පස්සේ තියෙන ඉංග්‍රීසි වචන. තියෙන පස්සේ හොඳයි එහෙනම් මම හිතන්නේ වෙනත් ප්‍රශ්නයක් නැහැ වගේ. ඔව් හොඳයි එහෙනම් අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. එතකොට අපි කල්පනා කරමු අද දවසේ විශේෂයෙන්ම දෝනපාක සූත්‍රය නැතනම් ආහාර පරිපාලනය කර ගැනීම සම්බන්ධව තිබෙන ඒ සූත්‍රය ශ්‍රවණය කළා විශේෂයෙන් අපි මේ සූත්‍රයක් වශයෙන් ධර්ම කාරණා ටිකක් දැන ගැනීම පමණක් මේ අද ඉඳලා අපි අපේ මේ වැඩවලට යන්න ඕනේ ආහාරය අඩු ආහාරي ප්‍රමාණය අඩු කර ගන්න ඕනේ ඊළඟට ආහාර ගන්න ඇයි කියලා හිතන්න ඕනේ නේ ඊළඟට දැන් මේ දෙක වෙනකොට කෙලස් අඩු වෙනවා අපි. ඒතර අපි ආධ්‍යාත්මික ගමන බණ භාවනා ටික දකින දේවල් අතහැරීම් එලා ආසා කිරීම මේ හැම තැනටම උක බලපානවා. මොකද දවසට තුන් වේලක් ගොඩක් අය කනවා. ඊළඟට ඒ අතරේ කොච්චර වේල් ප්‍රමාණයක් කනවද? සමහර කට්ටිය හපහපත් තියෙනවා නේද? ඒ නිසා අපි මේවා අපිට ගොඩාක් අඩු කරගෙන බොහොම සරල බොහොම හොඳ සැහැල්ලු ජීවිතයකට අපි කාටත් යන්න
අපිට ඉඩ කඩ තියෙනවා. අපි කවුරු ඩිසර්ව් එකට සුදුසුයි. ඒ වගේම අපිට ඒක කරගන්න පුළුවන්. ඇයි අපි කරගන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ මෙච්චර කතා කරලා තිබෙනවා. ඒ නිසා අපි වැඩි කරගමු. ඒ නිසා අද දවසේ මේ ලබා ගත්තා වූ සීල පින් කුසල් අපි පළමු කොට අප නමින් මිය ගිය සීල ඥාතීන්ට අනුමෝදන් කරමු. ඒ නිසාද මේ වෙනකොට මම හිතන්නේ විශාල පිරිසක් අපි මේ විදිහට මේ කාරණා කරන්නෙත් මේ තිබෙන ව්‍යසනය නිසා. මම හිතන්නේ විශාල ප්‍රමාණයක් මිය ගිහිල්ලා තිබෙනවා. ඒ මිය ගියපු අයට විශේෂයෙන්ම ඒ අයට මෙවන් අකල් මරණ සිද්ධ නොවේවා. ඒ වගේම ඔබ හැමදෙනා නමුත් මේ පරලෝකීය දෙමාපියවරුන් ඇති සහෝදර සහෝදරියන් ඇති මේ ජීවිතෙත් පරණ ජීවිතවලත් කවුරු හරි ඔබෙන් පින් බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් මේ අද දවසේ ඔබ රැස් කරගත් සියලු කුසල් ධර්මදේශනාවේ ආරම්භයේ ඉඳලා මේ දක්වා කුසල් සිතිවිලි ඇති වුණේ කුසල් සිත් වර්ධනය කරගත්. දැන් ඉස්සරහටත් කරන්න ඉන්නේ කුසල් සිත්. ඒ නිසා ඒ හැම ආකාරයෙන්ම අත්පත් කරගත්තා වූ සියලු කුසල් සිත් කුසල් පින් මළගී ඥාතීන්ට අනුමෝදන් වේවා. ඒ අය මේ පින් අනුමෝදන් වෙලා සංසාර ගමනේ නරක ස්ථානයක උප්පත්ති ලැබල ඉන්නවා නම් එම ස්ථානින් ස්ථානවලින් වහාම මිදෙත්වා සත්වත් සුගති ස්ථානවලටම පත්වෙත්වා. ඒවයි ජීවත් වෙනවා නම් ඒ සුගති ස්ථාන දියුණු කරගනිත්වා උතුම් අමා මහ නිවන් සුවයට පත්වෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න අපි දැන් ගාත කියලා පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම ලෝකයේ සම්බුද්ධ ශාසනය මේ විශ්වය ආරක්ෂා කරන සම්යත්තුෂ්ටික සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. අපි ගාථාවෙන් කියන පරිදි දෙවියන්ට නාගයන්ට ආදි සියලු අමනුෂ්‍ය මේ ලෝකයේ සම්බුද්ධ ශාසනය බාපු ආරක්ෂා කරන ඉෂ්ට දේවතාවන් ඇතුළු සියලුම දෙවි දේවතාවරුන්ට මෙපින් අනුමෝදන් වෙලා ඒ අයගේ ඇල්ම බැල්ම සියල්ල මේ හැම දිනාටම ලැබිත්වා. මේ ලෝකෙ මේ අපත් වෙලා තිබෙන ස්තැන්වලින් තාමික්මනින් මිදිලා මිනිස්සුන්ට සතුට ඒ සාමය යහපත නිරෝගී භාවයේ තාමික්මට ලැබෙන්නට ඒ කටයුතු සිද්ධ කෙරෙත්වා. ඔබ හැමදිනාට යම්කිසි ආකාරයක ග්‍රහාපල ආදී තිබෙනවා නම් ඒවා දූරීභූත වෙත්වා. සෞඛ්‍ය සම්පන්න භාවයේ දිනු වෙත්වා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනු වෙත්වා. සියලු යහපත ආරක්ෂාව ඇති වෙත්වා. දෙවියනු පතන්නා අවබෝධියකින් උතුම් නිවන් සුවේ කරා මිලෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. ඉත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සංපත්ති සින්දියා. ඉත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා. ඉත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා. ආකාසත්තා ච බුම්මත්තා දීවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දීවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දීවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං තුමන් පරන්ති. සමාකාරයෙන්ම අත්පත් කරගත්තා වූ සීල පින් කුසල් ඔබ අප සැම දිනාටම හේතු වෙලා ඔබ අප සැම දිනාම බලාපොරොත්තු වෙන උතුම් අමා මහ නිර්වාණ අවබෝධයේ පිණසම හේතු වෙත්වා වාසනාම වෙත්වා කියලා කවුරුත් සාදුකාරයක් පවත්වන්න. පොඩි මතක් කිරීමක් කරන්න අවශ්‍යයි. මා ඔබට දැනුම් දුන්නා කලින් දවසක අපි වෙසක් පුර පසළොස්වක පොහොය දවස නිමිත්තෙන් පවත්වන වැඩිහිටි සීල සමාදානය අපි ළමා සීල සමාදානය ගිය සතියේ ඉඳලා පැවැත්වුවා. වැඩිහිටි සීල සමාදානය මේ සෙනසුරාදා මැයි දෙවෙනිදා උදේ 8:11 අතර මේ විදියටම පවත්වන්නේ. හැබැයි මේ අරිය පරිශ්‍රණය කියන ගෲප් එකෙන් නෙමෙයි, වෙනම මීටින් ඩී එකක් අපි එවන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලනවා දැනට කීප දෙනෙක් මෙතන එන්රෝල් මේ කලින් මට දැනුම් දුන්නා ස්කයිප් එකට ඊමේල් එක කිව්වයින් පස්සේ මේ විදියටම ඒ මීටින් රූම් එකට රෙජිස්ටර් වෙන්න. ඒතර පහසුයි අපිට නැවත බලා ගන්න. ඒ නිසා එයත් අද හෝකෙට ඒ ඊමේල් එක ආමේක කරන්න සිල් සමාදාන සම්බන්ධ වන්න. ඊළඟට මේ අපේ ආර්ය පරිශ්‍රණී
බ්‍රහස්පතින්දා තිබෙන සූත්‍ර සාකච්ඡාව දිගටම අඛණ්ඩව පැවැත්වෙනවා. ඊළඟ සතියේ අපි බ්‍රහස්පතින්දා අවස හතරට හමු වෙමු. ඒ නිසා හැම දිනාටම තිරුවන් සරණයි. දැන් ඒ නිසා ඔබට ගාථාවකින් ආශිර්වාද කරන්නයි බලාපොරොත්තු වූ ආශිර්වාද ලබා ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චතරු ධම්මා වද්ධಂತಿ ආයුවන්නු සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සංඝ සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාති සමිඤ්ඤතු. වන්දින ගාථාව සිතුවා සීලවන්තං කියේ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකතං අනුතරං වේවමහවිතං බුද්ධ රූපං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකතං අනුතරං මහා සම්සම් හැමදාටම තිරුවන්.